අයිබෝවන් ඔයගොල්ලන් හැම දෙනාටම අවුරුදු 10කට පස්සේ විනුසුරුවරියගේ කොළඹ රසක මතක අවුස්සපු සවින්ද්‍රගේ ලම්ප්‍රයිස් එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එක කරන්නේ. ඕස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරගය නිසා කාගෙත් ආදරේ දිනාගත්තු සාවින්දි පෙරේරා එක තරගයකදී හැදුවේ ලංකාවටම ආවෙනික ලම්ප්‍රයිස් එකක්. මේ ලම්ප්‍රයිස් එක ලංකාවට හඳුන්වලා දුන්නේ බර්ගර් ජනතාව විසින්. සාවින්ද්‍රි මේ තරගයේදී හදපු ලම්ප්‍රයිස් එකට බටු මෝජුවක් අඩංගුනා වගේම ඒකේ රසය 2020 දී මාස්ටර් චෙෆ් වුණ ඇන්ඩි විස්තර කරේ මයින්ඩ් බ්ලෝවින් කියන වචන දෙකින්. ඒක නෙමේ ලස්සනම කතාව. මේ පාර ජැෂ්බෝඩ් එකේ හිටපු මීට කලින් මාස්ටර් චෙෆ්ලා වුණ ඇන්ඩි සහ පෝලින්ට අමතරව සොෆියා ලෙවින් කියන්නේ ෆුඩ් ජර්නලිස්ට් කෙනෙක්. ඇයව එදා සංවේදී කරන්නට සාවින්ද්‍රගේ ලම්ප්‍රයිස් එක සමත් වෙන්නේ මීට අවුරුදු 10කට විතර උඩදී සොෆියා ලංකාවට ආපු වෙලාවක කොළඹදී කාපු ලම්ප්‍රයිස් එකක රස මතක් කරවමිනුයි. එතනදී සොෆියා ඇස් දෙකේ කඳුළු නලියන අතරේ මෙහෙම කියනවා. මීට අවුරුදු 10කට උඩදී මම ලංකාවට ආපු කාලෙක කොළඹදී මේ ඩිෂ් එක කෑවා. එදා ඉඳන් මම ඒ ඩිෂ් එක හොයාගන්න උත්සාහ කළත් හම්බුනේ නැහැ. නමුත් අදමත් මගේ ළඟටම ඔයා ඒ ඩිෂ් එක ගෙනල්ලා දුන්නා. මේක මාව ඇත්තටම සංවේදී කළා. සෑව්. හැබැයි එදා කොළඹදී කාපු ලම්ප්‍රයිස් එකට වඩා ඔයාගේ ලම්ප්‍රයිස් එක තියෙන්නේ ගොඩක් උඩින්. මේ කෙසෙල් කොලේ ඔතලා තියෙන්නේ නිකම්ම නිකන් කෑමක් නෙමෙයි. තනිකරම හැඟීමක්. මේක තමයි මම මේ කම්පිටිෂන් එකේ රස විඳපු හොඳම කෑම එක. සොෆියා අවුරුදු 10ක රස මතක ආයේ සංවේදීව මතක් කරද්දී මාස්ටර් ෂෙෆ් පළමු සීසන් එකේ ජයග්‍රහණය කරපු මාස්ටර් ෂෙෆ් ස්වීට් හාර්ට් කියන ආදරණීය නමකින් හැඳින්වෙන පෝලින් සාවින්දිගේ ලම්ප්‍රයිස් එක හැඳින්වුවේ ඒක සාවින්ද්‍රිට මෙච්චර රසට උයන්න උගන්වපු අම්මට ලියපු ආදර හසුනක් විදිහට. සාවින්ද්‍රගේ මව මිය ගිහින් පෝ කියනවා අවසානයේ සාවින්ද්‍රගේ මව අද ඇය ගැන බොහොම ආඩම්බර වෙනවා ඇති කියලා. සාවින්ද්‍රි මේ ලම්ප්‍රයිස් එකට එයාගෙම ආරකට සීනි සම්බෝල මීට් බෝල්ස් එකතු කරලා තිබුණත් අවසානයේ ඇය හැමෝම සතුටු කරමින් ලම්ප්‍රයිස් එකට මාස්ටර් ෂෙෆ් තරගාවලියේ ලොකු ඉඩක් වෙන් කරගත්තා. තරගකරුවන් 22 දෙනෙකුගෙන් තුන්වෙනි තැන දිනාගත්තු සාවින්ද්‍රි අපිට හරිම ආඩම්බරයක්. ඇය ශ්‍රී ලාංකික කෑම මුළු ලෝකෙටම බෙදුවා. සාවින්ද්‍රි, ඉතින් ඔයාට ස්තුතියි. සටහන උපුටාගත්ත එරන්දි කෞශල්‍යයන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. වීඩියෝ ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? සාවින්ද්‍රි ගැන වගේම සාවින්ද්‍රිගේ මේ ලම්ප්‍රයිස් එක ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඉතින් ඔයත් ඇත්තටම ලංකාවේ හදන ලම්ප්‍රයිස් එකේ ෆෑන් කෙනෙක්ද? ලම්ප්‍රයිස් කාලා නැති කවුරු හරි ඉන්නවනම් ඒ පිළිබඳවත් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. ඔයා කවපු රසම ලම්ප්‍රයිස් එක කෑවේ මොන රටේදීද, එහෙම නැත්නම් කොයි නගරෙදීද කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් ඔන්න දාන්න නම් අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලෙන්න. ඔගලන් හැම දිනාටම බෙහෙවින්ම ස්තුතියි. සත්‍යකවශක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් අපුව මේ වෙලාවේ subscribe කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා.